අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක ස්වයන් නිරෝධායනයට ලක් වූ පුද්ගලයෙකුට යලිත් කොරෝනා වැළඳේ නිරිත දිග මෝසම් සක්‍රිය වෙයි දිස්ත්‍රික් 4ක් සඳහා නායාමේ අනුතුරු ඇඟවීම් कह किलो तिस्तुंदाह रेगुएन पेन्नू रेगु निल्दारीन देदेनेक पोलीस अत्तडंगुवट उपदेश क्रियावट नेंगवीम गेन जनपदीट बौद्ध उपदेशन सभावेन पैससुम जातिक समुद्र संपत् सुरकीमे सत्य अगमतिगे प्रधानत्वेन एरंबे परिसर हितकामी रटक बिहिकिरीम विपक्षये अरमुनाई सजित कियाई රනිල් අනුර මංගල ඇතුළු පිරිසක් දේශපාලන පරිගැණීම් පිළිබඳව සොයා බලන ජනපති කොමිසමට ප්‍රථමයෙන් දේශීය පුවත් හලවත ආරච්චි කට්ටු ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකුට දෙවන වරටත් COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. නිවස තුල ස්වයං නිරෝධායනය වෙමින් සිටි ඔහු ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කර ඇත්තේ. අගෝස්තු මාස 16 වනදා ඩුබායි සිට පැමිණි 23 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහු වැලිකන්ද රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එහෙදී ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහුගේ PCR පරීක්ෂණ 3ක් සිදු කර ඇති අතර ඉන් අවසන් PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවයි. ඒ අනුව මේ මාස 24 වනදා දක්වා ඔහුට නිවසේ සිට ස්වයං නිරෝධායනය වෙන ලෙස දැනුම් දී ඉක්ුත් 8 වනදා ඔහු වැලිකන්ද රෝහලෙන් මුදහැර තිබෙනවා. කෙසේ වෙතත් හදිසි සුසනාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු හලාවත මහරෝහලට පසුගිය 17 වනදා ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔහුට යලිත් වරක් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලපාරච්චි මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. ඉන නතුරුව අදාළ ආසාදිත පුද්ගලයා ඉරණවිල COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඔහු සිය නිවස තුල ස්වයං නිරෝධායනය වන කාලයේදී ඔහුගේ මවද නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේද PCR පරීක්ෂණ සිදු කරන අපපයි හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දෙවිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක 4කට නායම් අනුතුරු වේගවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග සුලකී වේගයේද ඉහළ යමේ අවධානමක් මතුවී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිඹුල පතන නගරයේ පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් නිවාස දෙකකට සහ වෘත්තීය සමිති කාර්යාල ගොඩනැගිල්ලකට හානි සිදු වී ඇති බව දිඹුල පතන පොලිසිය පවසනවා. එම අනතුරින් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර නිවාස දෙකේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 8 දෙනෙකු ආරක්ෂාව සඳහා ඥාති නිවාසවල తాවකාලිකව නවතා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර මැයිමාර ගසක් කඩා වැටි ඇනහිටි තිබූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේවන විට යලි යථා තත්ත්වයට පත් කර ඇති බව ගිනිගත් වෙන පොලිසිය සඳහන් කළා. මෙම ගස කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ තිබූ අධිබලිත විදුලි රැහන් සහිත කණු කිහිපයක් ට්‍රාන්ස්ෆෝමරයක් දුරකථන රැහන් සහිත කණු කිහිපයක්ම ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති අතර මේ හේතුවෙන් ගිනිගත් වෙන ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට විදුලි බලයද ඇනහිටි තිබුණා. ඊයේ දවස පුරා රත්නපුර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ළඟා වෙමින් පවතින අතර රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ පිහිටි ගම් රැසක පහත් බිම් සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දුරුට දෙකක් විවෘත කර තිබෙනවා. ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියලුම වාන්දුරුට ස්වයංක්‍රීයව විවෘත වන හේයින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් කොත්මලේ ජලාශයේ ජලය පරිහරණය කිරීමේදී සැලකිලිමත්ව සිටින ලෙසයි එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටින්නේ. පවතින අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම් ප්‍රදේශයේ කොටසක් අද දින අලුයම නාය ගොස් තිබෙනවා. හැටන් සමනලගම ප්‍රදේශයට පිවිසෙන කෙටි මාර්ගයක යාබද කොටසක් ඊට පහතින් පිහිටි හැටන් නගරයේ වෙළඳසල් දෙකක් අතරට නාය ගොස් ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ. මේ අතර දිවයිනි දිස්ත්‍රික් 4ක් සඳහා නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කලුතර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. දිවයිනි
උක්‍රේන හරහා නිරත දිග මෝසම් තත්වය සක්‍රියව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100ට වැඩි තද වැසිද ගාල්ල මාතර සහ කලුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ව්‍යාජ චෙක්පත් උපයෝගී කරගනිමින් කෝටියකට ආසන්න ගනුදෙනු සිදු කළ පුද්ගලෙක් අතුරුකිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරු දිවයින වටා සිදු කළ වැටලීම් කිහිපයක් දැන් ව්‍යාජ චෙක්පත් උපයෝගී කරගෙන රුපියල් කෝටියකට අසන්න ගනුදෙනු කළ අයකු අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත ව්‍යාජ චෙක්පත් මගින් ගනුදෙනු කළ භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අශෝක් ආදියප්පන් නැමැති වයස අවුරුදු 48ක් පමණ වන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය ගල්කිස්ස කොල්ලුපිටිය මොරටුව දෙහිවල ආදී ප්‍රදේශවල මෙම ජාවාරම සිදු කර තිබෙනවා. මෙරටින් හමු වූ විශාලතම නීති විරෝධී කහතොකය ඊයේ දින පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී වටලනු ලැබුවා. එෙහිදී කහ කිලෝග්‍රෑම් 33000ක් පොලිසිය විසින් සොයාගත්තා. මෙම කහ කිලෝග්‍රෑම් 33000 රේගුවෙන් පිටත් කර හැරීමට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට රේගු නිලධාරීන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ බ්ලූ මැන්ඩල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිව සිටි කාන්තාවක සහ ඇගේ ස්වාමි පුරුෂයා හෙරොයින් මිලිග්‍රෑම් 800ක් සමග පානදුර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පානදුර නගරයට දෙහිවල සිට සංවිධානාත්මක ලෙස හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් දෙදෙනෙකුද උපාය දූතයෙකු මාර්ගයෙන් පානදුර වලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවටපත් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 400ක් සහ ජංගම දුර්ඝතන 6ක් මෙන්ම මුදල්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේදී සිදු කළ හදිසි වැටලීමකදී සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ප්‍රධාන පෙළේසක්කරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට පත්ව තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක් සහ හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 260ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේසක්කරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවයි පොලිසිය සඳහන් කළේ. මාතර කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට ලද තොරතුරක් මත අද උදෑසන මාතර සහ වැලිගම යන නගර දෙකෙහි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් කේරළ ගංජා සමග සැකකරුවන් 9 දෙනෙකු සහ ගණිකා වෘත්තියේ නියලේ සිටි කාන්තාවන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය සුසාන භූමියක වලදමා තිබූ බිම්බෝම්බයක් අද පෙරවරුවේ විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා. කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ නිවසක සිටි තරුණයන් දෙදෙනෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12.5ක් සහ දුරකථන 3ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතාට ලද තොරතුරක් මත කෑගල්ල පොලිස් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. ත්‍රිකුණා මලය තඹලගමුව පොලිසියේ විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරුකට අනුව තඹලගමුව පොලිස් නිලධාරීන් විසින් තඹලගමුව කෝවිල් අඩි ප්‍රදේශයේදී ඩෙටනේටර් 500ක් සමග සැකකරුවෙකු සහ ඩෙටනේටර් ප්‍රවාහනය කරන ලද ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලකින් පිරිසක් දේශපාලන පරිගණීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියා. එය අද පෙරවරු 10ට ජනාධිපති කොමිෂන් මහවේ පෙනී සිටින ලෙස ඔවුන්ට ලබා දුන් දැනුම් දීමකට අනුවයි. දිවිනකුම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කළ ඔවුන්ට අද දිනේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර පාටලී චම්පික රණවක මලික් සමරවික්‍රම මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී MA සුමන්දිරන් සහ ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායක යන මහත්වරුන්ද අද දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. කෙසේ වෙතත් පෙරවරු 11:30ට පමණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන MA සුමන්දිරන් සහ අනුරු කුමාර දිසානායක යන මහත්වරුන් කොමිසමින් පිටව ගොස් තිබෙනවා. ඇත්තටම යම් ප්‍රමාණයකට දැනුමින් තිබෙනවා දේශපාලන පරිගණීම් කියන මුවාවෙන් වංචනිකයා
නිදහස් කිරීම සඳහා දරන උත්සාහයක් මේ තුල ගැබ් වෙලා තිබෙනවාද කියන සැකය තිබෙනවා. ඔබට මේ කරදරයක් වගේ කියලා හිතනවද? කරදර නැහැ කවදාවත් වංචනිකයන්ට දඬුවම් දීම සඳහා දරන උත්සාහය. පාස්කු ප්‍රහාරේ තාමත් නිවැරදි ලෙස එළියට නොයන ලද තොරතුරු විශාල ප්‍රමාණයක් ගැබ් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ගම්වල බඳින තුවක්කු බඳින. හැබැයි තුවක්කු බඳින්න හොරේ. නමුත් බැන්දේ කවුද කියලා හොයාගන්න පුළුවන්. දඩේ මුස්සගෙන යනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරෙන් පසුවත් ඒ සිදු ඛේදවාචකයේ දඩේමක් ලෙස ඔසවන් ගියේ කවුද? ඉන්නතරුවයි හිටපු අමාත්‍යවරුන් වූ මංගල සමරවීර පාටලී චම්පික රණවක මලෙක් සමරවික්‍රම යන මහත්වරුන් කොමිසමින් පිටව ගොස් ඇත්තේ කාධිකරණ විභාග වෙන නඩුවක් ආයි මෙතනත් විමර්ශනයට ලක් කිරීම මම හිතන්නේ මේ රටේ අධිකරණයට දෙන අධිකරණ ප්‍රයදානට දෙන හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි අපි ඉදිරියට අපට මොන චෝදනා ඉදිරිපත් කරත් මොන බලපෑම් ඉදිරිපත් කරත් මොන විදිහට අපි මේ කොමිෂන් වලට ගෙනහලා රස්තියාදු කරා දූෂණයට ඇරෙහිව අපේ ගෙනෙන අරගලය අපි ගෙනියි අයිති හැමදාම දැන් බන කියලා කියලා උගලන්ට ඇති වෙලා ආසයි බන අහන්ද අද දැන් නෑනේ ඒ කියන්නේ සව එන්න දිනවද එන්න ඕන උනොත් කියන්නම් කිව්වා හැමදාම ওই බන කියන්න ගියත් ඒකේ පොඩි ෆන් එකක් දැනේ ආ මේ ඉන්නේ කොහොමද ෆන් වෙනවා කියලා කිව්වා ආවේ නෑනේ අපි ගියා අපි අපි කොහේ යන්නේ වහ වහන බලන්න කේස් එක දැම්මා महा संगरत्ने उपदेशा योजना क्रियावट नैंगदीम पिलिबंदव जनाधिपति गोटाबे राजपक्ष महताट जनाधिपति बौद्ध उपदेशन सभा विसीन सिय प्रसादे पालकर तिबेनवा ए हायवन वरट बौद्ध उपदेशन सभाव जनाधिपति कार्यालय दी रस्वू अवस्थावेदी හයවැනි වතාවට බෞද්ධ උපදේශක සභාව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් පළ කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහායි. එහිදී මහා සංඝරත්නයේ උපදේශ සහ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති බවද උපදේශක සභාවේ සමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාස රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් සහ අදහස් ලබා ගැනීම පිණිස බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 5කට පමණ පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරකීම අඩුපාඩු ඉවත් කොට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම විහාරස්ථාන ඉඩම් නිරවුල් කර පූජා ඔප්පු ලබා දීම දහම් පාසල් අධ්‍යාපනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පූර්ව ළමාවිය සංවර්ධනය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම මද්‍රව්‍ය උවදුර මර්ධනය පරිසර සංරක්ෂණය ශාසන කතිකාවතකට පසුබිම් සැකසීම බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී මහා සංඝරත්නය සිය ප්‍රසාදය සහ ආශිර්වාදය ජනාධිපතිවරයා වෙත පළ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයේ පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයේ සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියේ සමාරම්භ උත්සවය අද පැවැත්වුණා. එය ප්‍රාමාත්‍ය මකින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව වෙරළ සහ සාගර සම්පත් සුරකීමේ සතිය සංකේතවත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රධානත්වයෙන් නිකසල සයුරක් පිරිසිදු වෙරළක් යන කාලෝචිත තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් අඩුවන ශ්‍රී ලංකාවත් තුළ ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන අද දින ආරම්භ වුණා. ඇයි අපි සාගරය රැක ගන්නට ඕනේ? ගොඩක් වෙලාවට පරිසරය කිව්වම අපිට හිතෙන්නේ ගහක් කපන එක නැත්නම් පැලයක් හිටවන එක. මේ දෙක තමයි පරිසර සම්බන්ධ වුණාම අපිට ඔළුවට එන්නේ. අපිට හිතෙන්නේ සාගරයේ වැදගත්කම. නමුත් සාගරය කියන්නේ අපි මේ හුස්ම ගන්න ඔක්සිජන් වායුවෙන් 50 සිට 80ක් දක්වා වූ ප්‍රමාණය අපිට දායාද කරන එකම ස්ථානය. වෙරළ තීරයේ පිරිසුදු කිරීම විතරක් නෙමෙයි මේ අද දිනේදී සිද්ධ කරන්නේ. අපි එකතු කරන අපද්‍රව්‍ය අපි ලේඛනගත කරනවා. අපිට හොයා ගන්නට පුළුවන් වෙනවා කවුද සාගරය සහ වෙරළ දූෂණය කරන්නට දායක වෙන්නේ කියලා. අපි හැමෝටම තනි තනිව වගකීමක් තිබෙනවා සාගරය වෙරළ ආරක්ෂා කරන්න. මෙහිදී ජගත් සාගර දිනයට සමගාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුයන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමක් සහ සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා කැප වූ ආයතන ඇගීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍යවරයා අතින් සමරු තෙල්නියක්ද ප්‍රදානය කෙරුණා. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ මේ සතියට සමගාමීව මුද්‍රණය කළ නිකසල සයුරක් පිරිසිදු වෙරළක් යන සමුරු ග්‍රන්ථය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
ශ්‍රණකාවේ සම්පූර්ණ වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් මෙම සතිය පුරා සංවිධානය කර ඇති අතර ඒ යටතේ දිවයින වටා තොරගත් වෙරළ තීරයන්වල වෙරළ පවිත්‍රතා වැඩසටහන් 70ක් පමණ සිදු කිරීමට නියමිතයි. පරිසර හිතකාමී රටක් නිර්මාණය කිරීම සමගී ජනබල වේගයේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද මාලිම්බඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිම්බඩ ඕගස්පී ගංගාරාම විහාරස්ථානයේ අභිනව දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම විහාරාධිපති බෙරළ පණාතර පුණ්‍යරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූ අතර මෙම දහම්පාසල් ගොඩනැගිල්ලේ කටයුතු ආරම්භ වුණේ වත්මන් විපක්ෂ නායකවරයා එවකට සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන වකවානුවේ ක්‍රියාත්මක කරනු ලැබූ සිසු දහම් සෙවන ව්‍යාපෘතිය හරහා විමතිගත ප්‍රතිපාදන යටතේ අපි මේ නිර්මාණය කරන බිම් මට්ටමේ යාන්ත්‍රණය හරහා අපේ රට හරිත දේශයක් පරිසර හිතකාමී රටක් වන ඝනත්වය වර්ධනය කරමින් ඉදිරි පරම්පරාවට දායක කරන්නට පරිසර හිතකාමී රටක් නිර්මාණය කරන්නටත් සමග ජන බලවේගයේ අපි ඉඳුරාම වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම පහුගිය දිනක ආරම්භ වුණු අප දේශපාලන ගමනේ හරිත ව්‍යාපාරය බිම් මට්ටමින් ක්‍රියාත්මක කරලා හැම නිවසක්ම මේ වැඩසටහනට බද්ධ කරගනිමින් ප්‍රජා සහභාගීත්ව හරිත ව්‍යාපාරයක් හරහා පරිසරය සුරක්ෂා කිරීමේ ගමනට අපි අප රටේ නායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක් හරිත ශ්‍රී ලංකාවක් මුදුන්පත් කරන්නට නායකත්වය ලබා දෙන අවස්ථාවේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගෙන ඒ හරිත ව්‍යාපාරය රට පුරාවටම බිහි වී තිබෙන ග්‍රාම නිලධාරී වසම් 14022ක කුඩා ගම්මාන 51000ක ශක්තිමත් දියත් කරන්නට අපි අදිෂ්ඨාන කරගත්තයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ව්‍යවස්ථා සංශෝධනයේ සහ වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව පළවූ අදහස් කිහිපයක් දැන් 20 වෙනි ව්‍යවස්ථාවේ නිර්මාත්‍රුව දෙනේදී ජනතාව තමයි තුනෙන් දෙකක් බලය දුන්නේ. පොහොට්ටු වල ඡන්දය දුන්නේ ඔක්කොම මේකේ අයිතිකාරයෝ. මේ ඇමති මණ්ඩලයේ සමාජිකවම විවේචනය කරපු, මේ ආණ්ඩුවේම මන්ත්‍රීවරු විවේචනය කරපු, වියත්මගේ සමහර උදවියත් විවේචනය කරපු. අපිට 22 වෙනිදා පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ අභ්‍යන්තර ගැටුමක් තියෙනවා නිසාද කියන එක ගැන අපිට ප්‍රශ්නයක්, රටට ප්‍රශ්නයක්. යම්කිසි ව්‍යාපාරිකයෙක් හැදෙනවා වගේ පිරුණම ගෙදරට ඇවිල්ලා හාරුදුදී ණය දීපු බැංකු තමගේ සේවාදායකයා තරමක් දුෂ්කරතාවයකට අමාරුවකට පත් වුණාම ඊට පස්සේ උපරිම සිල්ලර මිල වෙනස් කරන්න කිසිදු අදහසක් නැහැ. අපි මැටි අමතිකම් අඩු කරා, වීදම් අඩු කරා, කොස්ට් එක කට් ඩවුන් කළා තමයි ආණ්ඩුව අරන්නේ. අද එහෙම වෙන්නේ නැහැ. අද 17 ලෝකේ ණය වෙලා හරි තමන්ගේ දේශපාලන ගෝල බාලයන් පිනවන දේශපාලන පසුබිමක් නිර්මාණය වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා පුරං කුඹුරු පවා හෙක්ටාර් ලක්ෂයක් පොල් වගාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. වගා කරන්න පුළුවන් හැම ඉඩමක්ම මේ කර්මාන්තය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ප්‍රධානම රටේ මාර්ගයක් බවට මේක පත් කරන්න අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් Thank you.
ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපායේ අනිවාර්ය අංගයක් ලෙස සැලකෙන ගවයා මස් පිණිස ඝාතනය කිරීම ජාති ආගම් කුල මල බෙහෙදකින් තොරව කාගේත් අප්‍රසාදයට මේ වන විටත් ලක්ව අවසන් ගව ඝාතනයට එරෙහිව සියත අපගත් පියවර මේ වන විට බහුතර ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙන අතර ඒ බව සියත ප්‍රවෘත්ති අංශයේ වෙත පැමිණෙන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ මෙන්ම WhatsApp පණිවුඩ සාක්ෂි දරා අවසන් ගවය මරන්න එපා ඒක අපිටත් පින් රටටත් පින් මේ කොරෝනා වෛරස් වලට අපි දුක් විඳින්නේ ගවය මරන්න බෞද්ධ සමාජයේ මූලික කරගත් සතුන්ට ආදරය කරන මිනිසුන්ගෙන් සපිරන ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන ගැටලුවක් වන මේ ගව ඝාතනයට එරෙහිව එදා සිට සත්‍ය අර්ථවත් සහ යාවත්කායන ප්‍රවෘත්ති සපයන සීත නිවුස් විසින් මෙම කරන ලබන වැඩපිළිවෙලට සතුන්ට ආදරය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වශයෙන් මට දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වෙමින් මම ඒෂාන් ජපානයේ සිට ස්තුතියි සියතහරහ ගව ඝාතනයට එරෙහිව ජනතා හඬක් නැගීම සඳහා මේ ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ඉතාමත්ම ස්තුතිවන්ත වෙන අතර ගාලු පුරවරයේ ජනතාව විදියට ගව ඝාතනය වැළැක්වීම වෙනුවෙන් අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව මම මේන් ප්‍රකාශ කරමි හරක් මරන්න නැයිපන් ඩෝන් කීන් කාර් කවදත් බහුතර ජනතාවගේ මතයට ජාති ආගම් කුල මල බෙහෙදකින් තොරව හිස නමන සියත අප ගව ඝාතනයට එරෙහිව ඇති බහුතර කැමැත්තට ඉඩ ලබා දෙමින් ගව ඝාතනයට එරෙහි පනත මෙරට තුල ක්‍රියාත්මක වන තෙක් කැප වී කටයුතු කරන්නෙමු අප සමග විශ්වාසයෙන් අප වෙත පණිවිඩ තබන අප ප්‍රේක්ෂක ඔබ සැමට ස්තුතියි රතවාහන මන්තිරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවල ත්‍රිරෝද රථ සහ යතුරු පෙදි සඳහා මාර්ගයේ වැඩි ඉඩක් ලබා දීමට පොලිසිය අද සිට තීරණය කර තිබෙනවා. රතවාහන මන්තිරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවල ත්‍රිරෝද රථ සහ යතුරු පෙදි සඳහා මාර්ගයේ වැඩි ඉඩක් ලබා දීමට පොලිසිය අද සිට තීරණය කර තිබෙනවා. ඒ අනුව මන්තිරු තුනක් සහිත මාර්ගයක යතුරු පෙදි සහ ත්‍රිරෝද රථ දහවණී කිරීමේදී බස් රථ ගමන් ගන්නා වම්පස මන්තිරුවට අමතරව මැද මන්තිරුවේද ගමන් කළ හැකි බවයි පොලිස් රතවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුකොඩ මහතා ප්‍රකාශ කළේ. ද්විත්ව මන්තිරු සහිත මාර්ගවල වම්පස තීරුවේ බස් රථ ත්‍රිරෝද රථ සහ යතුරු පෙදි දහවණී සඳහා අවස්ථාව හිමිවන අතර දකුණු පස මන්තිරුවේ මෝටර රථ සහ වෑන් රථ සඳහා අවස්ථාව හිමිවනවා. මෙලෙස පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක වූ මන්තිරු නීතිය තුළ වම්පස මන්තිරුවේ ගමන් ගන්නා බස් රථයක් යම් නැවතුම්පලක කෙටි වේලාවක් නතර කළද එම මන්තිරුවේ දහවණේ වන සෙසු වාහන සඳහා දකුණු පස මන්තිරුව භාවිත කිරීමට අවස්ථාව හිමිවුනේ නැහැ. ඒ අනුව මන්තිරු නීතිය ක්‍රියාත්මක පෙරහුරු පවත්වන කාල සීමාව තුළ මාර්ගවල රථවාහන තදබදයේ තරමක වැඩිවීමක් පෙන්නුම් කළා. වවුනියාව කුරුඳුපිටිය ප්‍රදේශයේ ලිඳක වැටී සිටි කිඹුල් පැටවුන් 12 දෙනෙකු සහ තවත් කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා රක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමට පියවරගෙන තිබෙනවා. කුරුඳුපිටිය ප්‍රදේශයේ ආසන්නයේ ඇති වැව සිඳී යාම හේතුවෙන් එහි සිටින කිඹුලන් ජලය සොයා ගම් වැදීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වාලච්චේන සිට බිබිල මැදගම දක්වා කුකුලන් රැගෙන පැමිණි ලොරි රථයක් බිබිල පහේ කණුව ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මගී බස් රථ නැවතුම්පලක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් මගී බස් රථ නැවතුම්පල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති අතර ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා බිබිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි බිබිල පොලිසිය සඳහන් කළේ. මහනුවර මැණික් හින්න ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරීවරයාට ප්‍රාදේශීය දේශපාලඥයෙකු විසින් පහර දීමක් සිදු කර ඇති බවට පවසමින් එම රෝහලේ කාර්ය මණ්ඩලය ඊයේ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරතව තිබෙනවා.
හෙද නිලධාරිනියකගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් රෝහල් වෛද්‍යවරයා සහ ප්‍රාදේශීය දේශපාලඥයා අතර ඇති වූ සාකච්ඡාවකදී මෙම පහර දීම සිදු වී ඇති බවත් පහර කැමිට ලක් වූ වෛද්‍යවරයා මේ වන විට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බවත් උද්ඝෝෂකයන් සඳහන් කළා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව අඹන්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුර රියදුරට නිඳ යාම හේතුවෙන් සිදු වී ඇති අතර මෝටර් රථයේ සිටි හිමිනමක් තුවාල ලබා කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි කෑගල්ල පොලිසිය සඳහන් කළේ. මතුගම අගලවත්ත මාර්ගයේ ඇතුළත් මුදලිගම පිවිසු මාසලේදී ළඟම බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ දෙමෝදර පොලේගොඩ බුලත්සිංහල පදිංචි 31 හැවිරිදි තිදරුමවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මතුගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හොමේ වූ රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.